අද මම ඕගලන් එක්ක හදන්න හිතුවේ මෂ්රූම් කරි එකක්. හැබැයි මේක අද මම හදන්නේ ඉන්දියන් ස්ටයිල් එකට. එහෙනම් අපි මුලින්ම බලමු මොනවද ඕන කරන දේවල්. මුලින්ම තියෙන්නේ මෂ්රූම්. මෂ්රූම් ග්‍රෑම් 250ක්. මට හොයාගන්න පුළුවන් උනේ බටන් මෂ්රූම් එක. නමුත් ඕනම මෂ්රූම් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ජින්ජර් ගාලික් පේස්ට් එක. ජින්ජර් ගාලික් පේස්ට් එක හදා ගන්නකොටත් ඕගලන් කැමති නම් ලුණු ටිකකුත් ඒකට දාලා බ්ලෙන්ඩ් කරගත්තට කමක් නැහැ. එහෙම නැතුව ජින්ජර් ඇන් ගාලික් විතරක් බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නැහැ. මොකද අපි වෙනමයි ලුණු එකතු කරනවා මේකට. ඊට පස්සේ තෙල්. තෙල් ඕනම වර්ගයේ තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි තියනවා සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක් කපාගෙන. ඒක චූටි වැට කපාගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කපලා ටිකක් පොඩි කරලා වගේ ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඊට පස්සේ ලුණු තියනවා. ලුණු ගෙඩියකින් භාගයක් විතර චූටි වැට කපාගෙන තියෙන්නේ චොප් කරගෙන. ඊට පස්සේ ගම්මිරිස් කහ. ඒත් එක්කම මෙතන තියනවා කොත්තමල්ලි කුඩු, කොත්තමල්ලි කොරියන්ඩර් පවුඩර් එක. ඊට පස්සේ මෙතනම තියෙන්නේ අපි පාවිච්චි කරන සාමාන්‍ය අමු 3-5 එක. මේ ඉන්දියන් කරි එකක් වුණාට, කියන්නේ ඉන්දියන් කරි එකේ හරිම රස ගන්න ඕන නම් උගලන්ට ගරම් මසාලා එකතු කරන්නත් පුළුවන්. මම කැමති පොඩ්ඩක් ඒක වෙනස් කරලා අපේ රස ගන්න. ඒ නිසා මම අපේ අමු 3-5 එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මිරිස් කුඩු, ලුණු, ඒත් එක්කම යෝගට් ඕන කරනවා මේස හැඳි දෙකක්. ඊට අමතරව අමු මිරිස් ටිකක්, බේ ලීව් ඕගලන්ට තියනවා නම් විතරක් ගන්න. ඊට පස්සේ සූදුරු, කුරුඳු කෑල්ලක්, උළුහාල් ටිකක්, ඒත් එක්කම එනසල්, කරාම්බු නැටි දෙකක් සහ මෙතන තියෙන වියලි මිරිස් කරල් දෙකක් පොඩිවට කපාගෙන. දැන් අපි බලමු කොහොමද අපේ කරි එක හදාගන්නේ කියලා. මුලින්ම පෑන් එක තියලා එකට තෙල් එකතු කරගන්න. තෙල් මේස හැඳි දෙකක් විතර. ඊට පස්සේ තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට අපේ ජින්ජර් ගාලික් පේස්ට් එක එකතු කරගන්නවා. එකත් මේස හැඳි දෙකක් විතර මම එකතු කරගන්නවා. දැන් මේක පොඩක් රන්වන් පාට වෙනකම් තියන්න. දැන් මේ විදිහට බැදීගෙන එනකොට මම ඒකට එකතු කරගන්නවා අමු මිරිස් ටික. ඒත් එක්කම කරාම්බු, එනසල්, කුරුඳු, උළුහාල් සහ බේ ලීව් එක එකතු කරගන්නවා. ඒත් එක්කම චොප් කරගත්ත ලුණු ටිකත් මම එකතු කරගන්නවා. දැන් ඒ ටික ඔක්කොම දාලා මේ විදිහට කවලම් කරලා පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න තියන්න. දැන් ඒකට ඔගලගේ රසානුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු. මිරිස් කුඩු තේ හැන්දි භාගයක්, තේ හැන්දත් භාගයක් අතර වගේ එකතු කරගන්න. ඊට පස්සේ කහ කුඩු. කකුඩු තේ හැඳි භාගයක් අතර. ඊට පස්සේ අමු 3-5. ඒත් එක්කම කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරා. පස්සේ අපෝ සැරයක් ඒක හොඳට මික්ස් කරන්න. දැන් මේකට මම එකතු කරගන්නවා තක්කාලි ටික.
මේ විදිහට කවලම් කරලා තිර වහලා විනාඩියක් විතර තියන්න. දැන් මේ වෙලාවේදී ඔගලම් මේකට එකතු කර ගන්න ඕනේ සුදුරු ටික. ඒත් එක්කම වියලි මිරිස් ටික. මම වියලි මිරිස් එකතු කර ගන්නකොට ඒ වගේ අටත් එක්කම දා ගන්නවා. මොකද මට මේක ටිකක් සැරට හදා ගන්න ඕනේ හින්දා. ඊපස්සේ ටිකක් මේ විදිහට එකපාරක් කවලම් කරලා මේ වෙලාවේදී බිම්මල් ටික එකතු කර ගන්න. ඊපස්සේ මේක මෙහෙම කවලම් කරන්න. පොඩ්ඩක් මේ දැන් බලනකොට ඔයගලන්ට ඩ්‍රයි වගේ තියෙන්නේ. එහෙම තිබුණාට කමක් නැහැ. මේ මේකේ ග්‍රේවි එකක් මේ මෂ්රූම් වල තියෙන වතුර එළියට ආවහම ඒක ග්‍රේවි වගේ හැදෙනවා. ඒ නිසා වතුර එකතු කරන්න ඕනේ නැහැ. මේ විදිහට කවලම් කරාට පස්සේ ආපහු සැරයක් පියන මහලා විනාඩියක් විතර කුක් වෙන්න තියන්න. දැන් බලන්නකෝ අර මම කිව්වේ මේ ග්‍රේවි එක වගේ මේ හැදිලා තියෙනවා අර මෂ්රූම් වල තියෙන ජූස් එක එළියට එනකොට. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. මේ වෙලාවේදී ඔයගලන් කැමති නම් වතුර පොඩ්ඩක් එකතු කරගත්තට කමක් නැහැ. මෂ්රූම් එක තව ටිකක් වෙලා කුක් වෙන්න ඕනේ හින්දා තව වතුර ටිකක් දාලා කවලම් කරලා වහලා තියන්න පුළුවන්. එතන ගොඩක් දාන්න එපා. මේ කරි එක එහෙම මේ ලොකුට ග්‍රේවි තියෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ පොඩ්ඩක් දාලා අපෝ සැරයක් මම වහලා තියනවා විනාඩියක් දෙකක්. දැන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් අන්තිමේට මම එකතු කරගන්න යන්නේ යෝගට්. ඔගලන් කැමති නම් එකතු කරගන්නත් පුළුවන්. එකතු කරගත්තේ නැතුව මේ විදිහටම පාවිච්චි කරන්නත් පුළුවන්. යෝගට් එකතු කරගන්නවා නම් යෝගට් එකතු කරගන්න පුළුවන් මේ සැහැඳි දෙකක් විතර. ඊට පස්සේ හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අන්තිමේට එකතු කරගන්න ගම්මිරිස් කුඩු ටික. දැන් අපේ කඩියක ලෑස්ති. අපි බලුම් එක සර්ව් කරන විදියට. ඔන්න දැන් අපි හදපු මෂ්රූම් කරි එක මේ විදිහට තමයි තියෙන්නේ. මේක සර්ව් කරන්න කලින් ඕගලන් ගාව තියෙනවා නම් කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්න පොඩි වට කපලා. ඒත් එක්කම ගානිෂ් එකටත් තව වැඩිපුර රස ගන්නත් ඕගලන් ගාව තියෙනවා නම් රෝස්මරි ටිකකුයි ඩ්‍රයි පාස්ටි ටිකක් වගේ එකතු කරගන්න පුළුවන් උඩින් මම මේ එකතු කරලා තියෙන විදිහට. ඒත් එක්කම කියන්න ඕනේ මේ කරි එක ඕගලන්ට බත් එක කන්න උනත් රොටි එක කන්න උනත් ඒ වගේ පාන් එක් උනත් කන්න පුළුවන්. ඒ වගේම වෙජිටේරියන් කට්ටියට හොඳ රසවත් කෑමක් කියලා කියන්න පුළුවන්. ඉතින් හදලා බලන්න. අපි ඒ වගේම ආයෙත් දවසක අලුත් කෑමක් එක්ක එකතු වෙමු. මගේ චැනල් එකට ඔයගලන් කැමති නම් අලුත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් එක්කම මේ අසල තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අලුත් වීඩියෝස් මොනවද කියලා දැනගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් එකතු වෙමු. Yeah.